අයිබෝවන් සුභ මධ්‍යහනක්. ඔබ අදත් එක්වන්නේ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින්. මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. සාකච්ඡාවට ඇමතිගෙන් දින ලැබෙයි. මදුරු වර්ජණය අවසන් වෙයි. රෝගීන් අමාරුවේ දමමින් සෞඛ්‍ය වෘත්තීය සමිති තවමත් වර්ජනයේ. ලක්ෂණ පෙන්වන අයට වඩා නොපෙන්වන ඔමික්‍රෝන් රෝගීන් වැඩි. කොරෝනාවේ දැන් ආයු කාලය දින 5කට සීමා වෙයි. වී අලවි මණ්ඩලය මහකන්නේ වී මිලදී ගැනීම ආරම්භයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට. විද්‍යාවට නොයා මිත්‍යාවට ගොස් දරුවෙක් අහිමි කරගත් දෙමව්පියන්. මැද පෙරදිග උණුසුම් කරමින් ඉරානයෙන් අලුත් මිසයිල අත්හදා බැලීමක්. ඔමික්‍රෝන් වෛරසය ආසාදනය වූ අය අතුරින් රෝග ලක්ෂණ පෙන්නුම් කරන අයට වඩා ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැති පිරිස බහුලවම සමාජයේ සිටින බව සෞඛ්‍යංශ අවධාරණය කරනවා. කොරෝනා මරණ 36ක් ඊයේ දිනේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගියා. ඊයේ දිනේදී කොරෝනා ආසාදිතින් 1263 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 623248ක් වනවා. මේ අතුරින් 13954 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන අතර 593602 සුවය ලබා තිබෙනවා. කොරෝනා මරණ 15692ක් සිදු වුණා. ඊයේ දිනේදී PCR පරීක්ෂණ 7541ක් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 4899ක් සිදු කෙරුණා. කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැති රෝගීන් විශාල පිරිසක් සමාජයේ සිටින බවයි සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. මරණ සංඛ්‍යාවෙන් අපිට පිළිඹුම වන්නේ මේ ඔමික්‍රෝන් රෝගයත් එක්ක යම් ප්‍රමාණයකට ආසාදිත වුණත් රෝග ලක්ෂණ එක්ක අඩුවෙන් පෙන්නුම් කරන, එහෙමත් නැත්නම් ඇඟට දැනෙන ප්‍රමාණයට රෝග ලක්ෂණ ඇති නොවන පුද්ගලයෝ සංඛ්‍යාවේ යම් වැඩිවීමක් තියෙන බව අපි කවුරුත් දන්නව දෙයක්. රෝග ලක්ෂණයක් නැති පුද්ගලයෙක් පරීක්ෂණයට ලක් වෙන්නේ නැහැ. එතකොට රෝග ලක්ෂණ රහිත පුද්ගලයෝ අතර මේක පැතිරෙන්න ඒ අය අතරින් අවදානම් සහිත පුද්ගලයින්ට මේ රෝග වැළඳුනොත් ඔවුන්ට මේ සංකූලතා ඇතිවන්නටත් මිය යන්නටත් තියෙන ඉඩ තියෙනවා. මේ මැනිවෙන මරණ සංඛ්‍යාවත් එක්ක අපිට උපකල්පනයක් කරන්න වෙනවා. අපිට මේ පරීක්ෂණය වලට සඳහා ඉදිරිපත් වන රෝග ලක්ෂණ සහිත පුද්ගලයින්ට වඩා යම් ප්‍රතිශතයක් මේ පරිසරයේ රෝග ලක්ෂණ රහිතව රෝගයේ පතුරන අය ඉන්න පුළුවන්. ඔමික්‍රෝන් රෝගයේ සැර අඩු රෝගයක්යි කියන මතයක් ඉදිරියට දමමින් බොහෝ දෙනෙක් මේ රෝගයේ සැලකිල්ලට ගන්නේ නැහැ. මේක තමයි බරපතල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් වෘත්තිය සමිති වර්ජනයක නිරත වුවද වේරහැර පිහිටි යුද හමුදා පළමුුණු වෛද්‍ය බලකාය මගින් කොරෝනා මර්ධන එන්නත් කරන වැඩසටහන අද දිනෙත් සාර්ථකව ක්‍රියාත්මක කරනවා. වර්ජනය හේතුවෙන් පීඩාවට පත්වී සිටින බොහෝ දෙනෙකු අද පෙරවරුවේ සිට එන්නත් ලබා ගැනීම සඳහා වේරහැර මධ්‍යස්ථානයට පැමිණ සිටින ආකාරය දැකගත හැකි වුණා. කොරෝනාවට එරෙහි පළමු එන්නත් මාත්‍රාව ලබාගත් පිරිස 1,68,981ක් වනවා. එහි දෙවන මාත්‍රාව 1,40,27,528 දෙනෙකු ලබා ගත්තා. තුන්වන මාත්‍රාව ලබාගත් පිරිස 59,42,255ක් වනවා. සෞඛ්‍ය වර්ජනය අදත් ක්‍රියාත්මකයි. අහිංසක රෝගීන් තලාපෙළන මෙම වැඩවර්ජනය ජනතාවට එරෙහි වෘත්තීය ක්‍රියාමාර්ගයක් බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය චෝදනා කරනවා. මේ අතර මදුරු මර්ධන සහායකින්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයද අවසන් කෙරුණා. වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයකින් සැදුම්ලත් සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය ආරම්භ කළ වැඩවර්ජනය අද ක්‍රියාත්මක වන්නේ 4 දිනටයි. තමන්ගේ වැටුප් අසාධාරණ ලෙස වැඩි කර ගැනීමට ජනතාව තලාපෙලා දැමීම පිළිකුලෙන් යුතුව හෙලා දකින බව රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසනවා. ඒගොල්ලෝ හිතන් ඉන්නවා මේ වැඩවර්ජන කරලා ඒගොල්ලෝ හරි පොරවල් කියලා. සමාජිකයෝ හිතනවා ඒගොල්ලෝ වෙනුවෙන්නේ මේ ඇයි ඉල්ලීම් කරන්නේ කියලා. ඒගොල්ලෝ දන්නේ මෙතන යන්නේ ඩීල් දේශපාලනයක් කියලා. අනිත් එක මතක තියාගන්න මේ රට පහුගිය කාලේ රටේ ආර්ථිකය වලපල්ලට ඇදලා දාලා මේ අවුරුදු දෙකට
ඇයට කවදාක්වත් ප්‍රශ්න විසඳන්න කියලා අපිට බල කරන එක අසාධාරණයි. මේ පඩි වැඩි කරන්න ඉල්ලන අවස්ථාවක් මේ නෙමෙයි මේක. සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක වැඩවර්ජනය හේතුවෙන් දිවයිනපුර රෝහල් රැසක රෝගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිනවා. මේ නිසා විශේෂයෙන් දුරබැහැර සිට පැමිණි රෝගීන් අද දිනේද පීඩාවට පත්ව සිටින ආකාරයයි දැකගත හැකි වුණේ. කිනක වලට ආවා හැබැයි බෙහෙත් නෑලු ලබන සතිය ඇවිල්ලා බෙහෙත් ගන්න කියනවා. බෙහෙත් දුන්නද? නෑනේ. අයි මොනවද කියන්නේ? දීලානේ. ස්ට්‍රයික් ලෝ. ස්ට්‍රයික් වරනට පස්සෙන් තමයි එන්නේ කිව්වේ. තරමට රැවිලා තවත් ඉඳලා යනවා ඇති. ඉතින් මේ ආණ්ඩුවටත් නවත්තන්න බැරි අපිට මොනා කරන්නේ මත්? අපි අනාත්මලා තමයි ඉන්නේ. මොනා කරන්නේ ඉතින්? මොකද්ද කරන්නේ මත්? මුන්ට හෙන ගන්න ඕනේ. පරීක්ෂණ වගේ තියෙනවා කරගන්න. දැන් ඉතින් මුකුත් කරන්නේ නැහැ. දැන් ආපහු ගෙදර යන්න වෙනවා. හරිම අසරණ වෙලා ඉන්නේ මිනිස්සු. හරි පව් මේ වැඩේ. උදේ පාන්දර මං 4යි මෙතනට එනකොට ප්‍රයිවට් ගන්න ලොකු ගණන් අපිට සල්ලි විඳන් කරන්න බෑ මහත්තයෝ. කණ්ඩත් මිනිසුන්ට අමාරු එකේ දැන් කොහොමද බෙහෙතක් හෙතක් ගන්න විදියක් නැතුව පරීක්ෂණ 7ක් විතර තියෙනවා මේව කරන්න. දැන් ඒක කරගන්න විදියක් නැහැ. කර්ම වැඩ මේවා පව්කාර වැඩ මේවා. අන්තම තිරසන් වැඩක් මේක. ස්ට්‍රයික් කරලා තියෙන පරිියම් බේනෝ. මිනිසු ජීවිත දුක් විඳලා යන. පැටපෑ දෙනුන් තමයි ඉන්න කරන්නේ. වාජනේදී ලෙඩ දරලා දුක් විඳින්නේ. බෙහෙත් නම් දෙන්නේ නැහැ. ඒක අසාධාරණයි ලෙඩුන්ද. ඉතින් එයාලා ගන්න තීරණ තමයි අපිටත් විඳවන්න වෙන්නේ. කෙල්නික් එකට තමයි අපිත් ආවේ. අපිට බෙහෙත් ටික ලැබෙන්න සලසනවා නම් එච්චරයි. අසාධාරණයෙන් ලෙඩ් උണ്ട്. පව් වැඩක් තමයි කරන්නේ. එක්ස්රේ කරන්න නැහැලු. ඒකත් අපිට පිටින් ගන්න වෙනවා. තත්ත්වය තමයි උදවලා තියෙන්නේ. එතකොට මේ වර්ජනය තුලින් ගහලා තින්නේ අපිටයි. මේ අනිත් අය කාට හරි දෙන්නේ. මේ අතර ඊයේ දහවල් සිට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ මදුරු මර්ධන සහායකයින්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද අවසන් කෙරුණා. ඒ සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් සමග සාකච්ඡාවකට දින ලබා දීමෙන් අනතුරුවයි. අද දින අපි අමාත්‍යාංශය තුළ අපිට සාකච්ඡාවක් ලබා දුන්නා. 21 11ට යෝජනා ටික අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. අපිට සාධාරණයක් කරන්න පුළුවන්ද කියන එක අපි 21 බලාපොරොත්තු වෙනවා. 21 අපි ගැන කරුණු කාරණා හොයලා අපිට සාධාරණ උත්තරයක් අපිට මේක ඔකට්ටිය වෙනුවෙන් කරන්න පුළුවන් කියලා අමාත්‍යාංශය තුලින් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් අපි නැවතත් මේ ජනගඟ මේ විදිහටම මෙතනට රැස් වෙනවා. වී අලවි මණ්ඩලය මගින් මහකන්නේද වී මිලදී ගැනීමේ කටයුතු සිදු කරන බව එහි උපසභාපති WH දුමින්ද ප්‍රියදර්ශන මහතා පවසනවා. නාඩුව කිලෝවක් රුපියල් 90කටත් සම්භාව්‍ය කිලෝවක් රුපියල් 92කටත් මිලදී ගන්න අතර කිලෝවකට රුපියල් 2 බැගින් ප්‍රවාහන ගාස්තුවක්ද මෙවර ලබා දෙන බවයි ඔහු සඳහන් කරන්නේ. ගොවි ජනතාවගේ වී සඳහා ඉතාමත් ඉහළ තරඟකාරී මිලක් වී කිලෝකට ලබා දෙන වියලි මණ්ඩලය හැටියට කටයුතු කරලා තිබෙන. ඒ අනුව නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 90ක මිලකුත්, සම්භා වී කිලෝවක් සඳහා රුපියල් 92ක මිලකුත්, කීරි සම්භා වී කිලෝවක් සඳහා රුපියල් 95ක මිලකුත් අපි ලබා දෙන්න තීරණය කළ තියෙනවා ගොවි ජනතාවට. ඒ වගේම තමයි සෑම වී ගොවියෙක් සඳහාම වී කිලෝවක් ප්‍රවාහණය වෙනුවෙන් අමතර රුපියල් 2ක මුදලකුත් අපි සෑම ගොවියෙකුට ලබා දෙන්න කටයුතු කරලා තිබෙනවා. ඇතැම් කණ්ඩායම් පොළොන්නරුව වියලි මණ්ඩලයේ ගබඩා වෙත ගොස් මේ වී රැස් කර තබා ගන්නවයි කියන චෝදනා නිකුත් කර. පසුගිය කාල සීමාව තුළ ඔවුන්ට තිබුණු චෝදනාව තමයි වියලි මණ්ඩලේ වී ගන්න නැහැයි කියන එක. නමුත් අද වෙනකොට අපි ඉතාමත් සාර්ථකව ඉතාමත් හොඳ ආරක්ෂිත වී තොගයක් කරා ගමන් කිරීම ආරම්භ කරලා තිබෙනවා. ඒ නිසා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කිසිම ආකාරයක රජයේ සහතික මිලට වඩා අඩුවෙන් කිසිම ස්ථානයකට වී අලෙවි කරන්න එපා. අපේ සියලු වී ගබඩා මේ වෙනකොට ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. අසනීප වූ දරුවකු රෝහලට රැගෙන නොගොස් මිය යන තෙක්ම යාඥා කරමින් නිවසේ තබාගෙන සිටි බව කියන දරුවාගේ දෙමාපියන් සහ මිත්තණිය අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ බඩල්ගම ආණිමුල්ල ප්‍රදේශයේදී ඊයේ දින සවස බඩල්ගම් පොලිස් අසමේ ආණිමුල්ල ප්‍රදේශයේ නිවසකින් සැක සහිත දුර්ගන්ධයක් හමන බවට පොලිස් ස්ථානය වෙත තොරතුරක් ලැබී තිබුණා. මේ පිළිබඳව පොලිස් නිලධාරීන් විසින් විමර්ශන ආරම්භ කිරීමේදී එම නිවසේ කාමරයක් තුළ ඇඳක් මත වයස අවුරුදු 10ක පමණ පිරිමි දරුවකු මියගොස් සිටින බවට අනාවරණය වුණා. මෙම දරුවා පසුගිය 7 දින උදෑසන උගුරේ සෙමසෙර වීමක් නිසා අසනීප වී තිබෙනවා. එම අසනීපය සුවකර ගැනීම සඳහා ඔහුගේ දෙමාපියන් විසින් ඔවුන් විශ්වාස කරන ආගමට අනුව යාඥා කිරීම සිදු කර තිබෙනවා. එම යාඥා කරන අතරතුර දරුවා මියගොස් තිබෙන බවටයි අනාවරණය වන්නේ. තවදුරටත් මෙම දරුවාගේ ප්‍රාණය නැවත ලබා ගැනීම සඳහා නොකඩවා දෙමාපියන් විසින් යාඥා කටයුතු සිදු කර තිබෙනවා. කිසිදු අවස්ථාවක දරුවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට කටයුතු කර තිබුණේ නැහැ. ඒ අනුව එම දරුවාගේ මවත් පියාත් නිවසේ සිටි මිත්තණියත් පොලිස් ස්ථානය මගින් මෙවැනි විට අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වගේම සිදුවීම සම්බන්ධයෙන් මීගමුව ගරු මහේත්‍රාත් අධිකරණය වෙත කරුණාවාර්තා කොට පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. වැඩිදුර විමර්ශන කටයුතු බඩල්ගම් පොලිස් ස්ථානය මගින් සිදු කරනු ලබනවා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම් පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම් පත ඇතුළු පනත් කෙටුම් පත් කිහිපයක් පිළිබඳ විවාදය අද පාර්ලිමේන්තුවේදී ආරම්භ කෙරුණා. අපේ රටේ ජනතාව අධිකරණ වලට ගිහිල්ලා වසර ගණනාව තමන්ගේ නඩු වලට තීන්දුවක් ලැබෙන්නේ නැතුව දීර්ඝ ගණන් කාලයක් ගත වෙනවා මේ නඩු සම්බන්ධයෙන්. මේ වගේ විශාල ප්‍රශ්න ගණනාවකට මේ සම්බන්ධයෙන් මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි 2017 වර්ෂයේ අපි දැක්කා ගරු ජනාධිපති නීතිඥ බීපී අලුවිහාරේ මැතිතුමාගේ සභාපතිත්වයෙන් මේ සම්බන්ධයෙන් කමිටුවක් පත් කෙරුවා. ඒ කමිටුව ලබා දෙන නිර්දේශ අනුව තමයි මේ අධිකරණය තුල අපරාධ නඩු විධාන ක්‍රමවේදයේ මේ නඩු ඉක්මන් කරගන්න ක්‍රමවේදය ගැන කතිකාවක් ඇති කරගත්තේ. ඒතර මේ නඩු ඉක්මන් කර ගැනීම සඳහා බොහොම පැහැදිලිව ඒ කමිටුව විසින් ඉදිරිපත් කරන්නේ මූලික පූර්ව නඩු විභාගය. නඩුවක් ගොනු කරාට පස්සේ මේ නඩුව කොපමණ කාලයකද මේ නඩුව විභාගයට ගන්නෙ, කොපමණ සාක්ෂිකරුවන් ප්‍රමාණයක් ඉන්නවද, ඒ සම්බන්ධයෙන් දින වකවානු මොනවද, කොච්චර කාල පරිච්ඡේදයක් තුල නඩුව අවසන් කරන්න පුළුවන්ද, ඒ වගේම විත්තියට අවශ්‍ය කරන කරුණු කාරණා ඉදිරිපත් කරන්න, පැමිණට අවශ්‍ය කරන කරුණු කාරණා ඉදිරිපත් කරන්න මේ තුල කටයුතු කරනවා. අද මම හිතන්නේ ආණ්ඩු පක්ෂයේ විතරක් නෙවෙයි අද විපක්ෂයත් බලාපොරොත්තු වෙනවා ගරු කථානායකතුමනි මේ වැඩපිළිවෙල සාර්ථක කරගන්න. විදේශ රැකියා ප්‍රවර්ධනය සඳහා දිස්ත්‍රික් මට්ටමින් රැකියා පොළවල් පැවැත්වීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සැලසුම් කර තිබෙනවා. මෙම 27 වනදා පුත්තලම දිස්ත්‍රික්කෙන් එම වැඩපිළිවෙල ආරම්භ කරන බවයි එහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතා ස්වාධීන රූපවාහිනී 7 වැනි පැය වැඩසටහනට එක්වෙමින් ප්‍රකාශ කර සිටියේ. ලක්ෂයකට වැඩි පිරිසක් ගිය අවුරුද්දේ යවල තියෙන 21654ක් ගියා අපි. එතකොට මේ අවුරුද්දේ අපේ අරමුණ 103කට වැඩි ප්‍රමාණයක් අපි යවනවා. බලාපොරොත්තුව US බිලියන 10ක් පමණ ලංකාවට 2022 වසර සඳහා ලැබෙයි කියලා අපි සාකච්ඡා කරලා තියෙනවා. ජපානයේ කෘෂිකර්ම අවස්ථාවල් ලබා දෙන්න අපි වැඩ කරන ශ්‍රමිකයින්ට, කොරියාවේ කොහොමත් අපිට රැකියාවල් 20000ක් අනිවාර්යෙන් අපිට ඒක ලැබෙනවා. පෝලන්ඩ්, ඊස්ටර්න් යුරෝප් රටවල් ටිකක් අපි ඒවත් දැන් සාකච්ඡා කරන් යනවා වැඩි කරගන්න. අපිට තියෙන විශේෂම අවස්ථාව තමයි මේ එංගලන්ත අභූතාගි උසුම අස්සම් කරා අපේ ෆොරින් මිනිස්ට්‍රි එකයි එහෙ මිනිස්ට්‍රි එකයි වැටුප් ගන්න පුළුවන්. අපිට හොඳ ජොබ්ස් ටිකක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඔබතුමන් ලගේ ආයතනයේ මේ පුහුණු කිරීම කටයුතු සිද්ධ කරනවා. මේ වෙනකොට NVQ සහතික ලබා ගැනීම සඳහා ඒක අපේ වෙනමම ක්‍රියාදාමයක් තියෙනවා. NVQ level 3 level 4 රැකියාවන් සමගමම ඒගොල්ලන්ව අපි සම්බන්ධ කරනවා වෘත්තීය පුහුණු අධිකාරියට, වෘත්තීය පුහුණු අමාත්‍යාංශයට. මිනිස්සුන්ට බලාපොරොත්තුවක් දීලම ඒ මාර්ගය හදන ගමන් රැකියාවත් අපි ලබා දෙන්න ඒ සම්බන්ධව අපි දිගටම කටයුතු කරන් යනවා. අපිට අවශ්‍යයි පුහුණු ශ්‍රමිකයන් යවන්න. ඔබතුමන් මේ ලියාපදිංචි නොවිච්ච ආයතන වැටලීම් සිද්ධ කරනවද? මේ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග අරගන්නවද? අනිවාර්යෙන්. ඒක ඒජන්සි එකකට අනුමැතියක් දෙනවා කියලා කියන්නේ එයාගේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක බලනවා, ඔෆිස් එකත් බලනවා අපි ගිහිල්ලා. ඔෆිස් එකේ ප්‍රමාණයක වර්ගාඩි කොච්චර තියෙනවද, ඊට පස්සේ එයාගේ ඉන ස්ටාෆ් එක ගැන, ඒගොල්ලෝ කොහොමද මේගොල්ලන් බෑග්ග්‍රවුන්ඩ්, අනිත් එක අපි මේගොල්ලන්ගෙන් මුදලක් අපි ඩෙපොසිට් එකක් තියන්න ඕනේ ඒගොල්ලෝ. ඒ නිසා අපි නිතර නිතරම සොයා බැලීම් කරනවා. මොකද අපේ රීජනල් සෙන්ටර්ස් 17ක් තියෙනවා බියුරෝ එකේ. විශේෂයෙන් මේගොල්ලන්ට අපි රාජකාරිය කරට කියලා තියෙන්නේ මේගොල්ලෝ කියලා බලන්න ඕන. බලලා මේගොල්ලෝ ගැන අපිට වාර්තා කරන්න ඕන. ලියාපදිංචිය ගැන උනන්දු වෙන්න, සොයා බලන්න. මොකද අපිත් එක්ක ලියාපදිංචි වෙලා තියෙනවා කියලා බලන්නම ඕනේ. අලුත්ම කාර්යය තමයි දැන් අපි රැකියා පොළවල් පටන් ගන්නවා දිස්ත්‍රික් මට්ටමින් කරන්න. පෙබ්‍රවාරි 27 රැකියා පොළක් තියෙනවා පුත්තලමේ. අපේ ඒජන්ට්ස්ලා අපි අරන් ගිහිල්ලා ඒතර තියෙන රැකියාවල් ප්‍රමාණය ජනතාවට දැනුවත් කළා. ඒතර මොකද ඉක්මනට කරගන්න පුළුවන්නේ. පුත්තලමේ ස්ථානයක් නම් කළා තියෙනවද ඔබතුමන්ට? පුත්තලමේ සුදම්පාය කියලා හෝල් එකක් අපි ඒ සඳහා අවශ්‍ය දැනුවත් කිරීම ඔබතුමන්ලා ඔය පැත්ත අපි දැන් මේ පොස්ටර්ස් ගහලා දැනුවත් කිරීම කරන් යනවා. දිස්ත්‍රික්කෙන් බණ අරගෙන ඊට පස්සේ සෑම දිස්ත්‍රික්කම මාසයක් ගානේ අපි කරන් යනවා. පුත්තලමේ දිස්ත්‍රික්කේ පිරිස් වලට විතරද නැත්නම් ඕනේ? නෑ නෑ, ඒක ප්‍රශ්නයක් නෑ. ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු සීමාවේ සිදු කරන නීති විරෝධී ධීවර කටයුතු නතර කිරීමට අවශ්‍ය මැදිහත්වීම උපරිමයෙන් සිදු කරන බව අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසනවා. ඉන්දීය ධීවර ප්‍රජාව නියෝජනය කරමින් එහි නියෝජිත පිරිසක් සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. තමිල්නාඩුවේ පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති කාර්යාලයයි මෙම සාකච්ඡාව සංවිධාන කළේ. එහිදී ඉන්දීය ධීවර නියෝජිතීන් ප්‍රකාශ කර ඇත්තේ තම ධීවරීන් වෙනත් රැකියාවක් සොයා ගන්නා තෙක්
බොටම් ට්‍රෝලින් ක්‍රමය සිදු කිරීමට කාලය ලබා දෙන ලෙසයි. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ තමිල්නාඩු ජනතාව හා උතුරේ දෙමළ ජනතාව අතර බොහෝ කලක සිට සම්බන්ධතා පැවතියද මේ රට මුහුදු සම්පත් විනාශ කිරීමට ඉඩ දිය නොහැකි බවයි. එමෙන්ම උතුරු මුහුදේ නීති විරෝධී ධීවර කටයුතු නතර කිරීමට තම සහෝදර ධීවර ප්‍රජාව දැනුවත් කරන ලෙසද අමාත්‍යවරයා මෙම ධීවර සමිති නියෝජිතයින්ගෙන් ඉල්ලීමක් කළා. දිනෙන් දින ඉහළ යන රිය අනතුරුවලට හේතුව අපරීක්ෂාකාරී ලෙස ධාවනය කරන යතුරු පැදි බව පොලිසිය පවසනවා. ඊයේ දිනේදීද මෙවැනි රිය අනතුරු කිහිපයකින් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මේ අතර බස් රථයක් ඇලකට පෙරලීමෙන් 8 දෙනෙකු තුවාල ලැබුවා. ඇඟලුම් සේවකින් ප්‍රවාහනය කළ බස් රථයක් පරාක්‍රම සමුද්‍රයේ සිට ජලය බෙදා හරින උතුරු ඇලෙහිවත් එකේ ඇලට පෙරළීමෙන් 8 දෙනෙකු තුවාල ලැබුවා. පොළොන්නරුව ලංකාපුර ප්‍රධාන මාර්ගයේ 317 අලිවංගුව ප්‍රදේශයේදී අනතුර සිදු වුණේ. මෙම ස්ථානයේ මාර්ගයේ පටුවීම අනතුරට හේතුව වන්නට ඇති බවයි පොලිසිය පවසන්නේ. විශාල ජල කඳක් සහිත මෙම ඇල තුළට බස් රථයේ නඩක්ම යට වී ඇති අතර සිදුවීමට ගිය විශාල අනතුරක් බේරී තිබුණේ එසේයි. මේ අතර බදුල්ල බණ්ඩාරවිල ප්‍රධාන මාර්ගයේ හල්පේ ප්‍රදේශයේ මදුරකම මන්සන්ධි ආසන්නයේදී යතුරු පැදියක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඔහු දෙමූතර මීරියකැලේ ප්‍රදේශයේ පදිංචි සිවුදරුපියෙක්. එම පුද්ගලයා පාර මාරු වීමට උත්සාහ කළ අවස්ථාවේදී වේගෙන් පැමිණි යතුරු පැදියක ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. යතුරු පැදිකරු හාලියල පොලිසියට බහැර වී තිබෙනවා. මෙම අනතුර CCTV කැමරාවකද සටහන්ව තිබුණා. එයත් සමගින් ස්වාධීන රූපවාහිනි මධ්‍යාහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙතකින් නිමාවට පත්වෙනවා. පස්වන 1:55 සිට අපගේ පෑන් පෑපුවත් විකාශය බලාපොරොත්තු වන ඔබට සුබ දවසක්.